හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත් හසා. Good morning, Hasa. Good morning, Sazare. ඉතින් මේ අද තව පත්‍ර ටික අරගෙන පොඩ්ඩක් කියවල බලන්න. මං ගත්තා මෞබිම පුවත්පත අතට. ඉරාන ජනපතිගේ මරණය තහවුරුයි. ශ්‍රී ලංකාවේත් අද ශෝක දිනයක් බව මෞබිම පුවත්පත වාර්තා කරලා තිනවා. මෞබිම තුන්වෙනි පිටුවේ මුස්ලිම් ජනතා වීරයාගේ අභාවයෙන් ලොවම කම්පාවට මෘතදේහ රතු කුරුසිය සොයාගෙන කියලා පිටුවක ආටිකල් එකක් පළ කරලා තියෙනවා. මේකේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අත දුන්න හැටි රුපියල් ඇමරිකා ඩොලර් බිලියන 500ක පමණ වැය කිරීමකින් ඉදිකරන උමාව ව්‍යාපෘතිය විවෘත කරන්න පහුගේ අප්‍රේල් 24 වෙනිදා ඉරාන ජනාධිපතිවරයා ලංකාවට ආපු විදිහ ආදිය ගැන තොරතුරු ඇතුළත් ලිපියක් පළ වෙලා තියෙනවා. ඒ අතරේ මෞබිම පුවත්පතේ මෙන්න මෙහෙම පුවතකුත් පළ වෙලා තියෙනවා. ගලගොඩාත්තේ හිමියන්ට වෙසක් දවසේ සමාව දෙන්න මහනා හිමිවරු ජනපතිට ලියති කියලා තියෙනවා. මං කැමති මේ ආටිකල් එක කියවන්න. බන්දනාගාරගතව සිටින ගලගොඩාත්තේ ඥානසාර හිමියන් හට වෙසක් පොහොය නිමිති කරගෙන ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිනිකායක මහනා හිමිවරුන්ගේ අත්සනින් යුක්ත ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත. සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් කැප වූ ඥානසාර හිමි අන්තවාදී බලවේග ව්‍යාප්ත වීමට එරෙහිව ආරක්ෂක අංශවලට විශාල සහයෝගයක් දුන් බව පවසමින් මහනා හිමිවරු එම ලිපියේ කරුණු සඳහන් කර ඇත. එම ලිපියේ මෙසේද සඳහන් වේ. 2016 වසරේ කූරගල රජමහා විහාරස්ථානයේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරුකොට ගලගොඩත්තේ ඥානසාරස්ථවරයන් වෙත 2024/3/28 දින වසර 4ක සිරිදඬුවමක් නියම කරන ලදී. මෙමස්ථවරයන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් කටයුතු කළ අතරම සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂකංශ දැනුවත් කිරීමටද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂකංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි කියලා මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ජාතික සමගිය මෙන්ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් එම ස්ථවිර කටයුතු කර ඇති බව පැහැදිලි වෙනවායි කියලා සඳහන් වෙලා තියෙනවා. කරුණු එසේ හේ මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා තමයි ඉල්ලා හිටලා තියෙන්නේ. ඉතින් ඒ සඳහන් කරලා තියෙන විදිහට ජාතික සමගිය වෙනුවෙන් ජාතීන් අතර සහයෝගය වෙනුවෙන් කටයුතු කරපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට තමයි මහනා හිමිවරු සලකන්නේ ගලගොඩත්තේ ඥානසාර හිමියන්. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. එච්චරයි එච්චරයි මං එනවා අද පුවත්පතට. ISIS සහ සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් හතරක් ඉන්දියාවේදී අත්අඩංගුවට. ඉන්දියාව තුළ දැවන්ත ප්‍රහාරයක් සැලසුම් කළ බවට ඉන්දිය ආරක්ෂක අංශ කියයි. IPL කණ්ඩායම් තුනක් ගුවන් තොටට පැමිණෙන දිනේ ගුවන් තොටට යාම ගැනත් පරීක්ෂණ. පාකිස්තානයේ ISIS නායකයා රුපියල් 104ක් ලබා දීලා එක් අයෙකුගේ දුරකථනයක තිබූ අහමදාබාද්දී ස්ථානයක ඡායාරූපයකට අනුව සිදු කළ සෝදිසියකදී පිස්තෝල හා ජීව උණ්ඩත් හමු වෙලා ලාංකිකයෝ 4 දෙනෙක් ISIS සමාජිකයෝ 4 දෙනෙක් මේ අය චෙන්නයි ගුවන් තොටුපළට ගිහිල්ලා ලංකාවේ ඉඳන් එතනින් චෙන්නයි ඉඳන් හයිදරාබාද් වලට ඇවිල්ලා තිනවා. පාකිස්තානයේ සිටින අබු බකර් බග්දාදි කියන ISIS නායකයෙක් සමග තමයි මේගොල්ලෝ සම්බන්ධතා පැවැත්වුවා කියලා කියන්නේ. මේකේ කියන්නේ මට මේ නිවුස් එකේ මේ වැඩිම අවධානය යොමු වෙන කැලල තමයි ඉන්දියාව තුළ ප්‍රහාරයක් සඳහා මෙම පිටිස උනන්දු කර ඇත්තේ ඔහුය. ඒ සඳහා ඔහු විසින් මෙම පිටිසට ශ්‍රී ලංකා රුපියල් 104ක් ලබා දී ඇතැයි සඳහන් වෙයි. මේ IS ගැන ලාබෙට නේ වැඩ ගන්න ලංකාවේ මිනිස්සු ගැන. ඒකනේ කියන්නේ මං කියන්නේ ඒකෙන් තේරෙන්නේ ලංකාවේ ආර්ථිකය කොච්චර වැටලද. 104ට උනත් මිනිස්සු ඒ වගේ දෙයක් කරනවා. ඕ අනික 104ට ගිහිල්ලා මෙහෙ නෙවෙයි ඉන්දියාවේ ගිහිල්ලා. අනික මෙහෙ කවුරුත් කියලා නෙවෙයි. පාකිස්තානයේ ISIS නායකයෙක්ගේ කීමට එයාගේ පෙළඹවීමට ඉන්දියාවේ ගිහිල්ලා ඊට පස්සේ ඉන්දියාවේ ඉතින් ගිහිල්ලා තව කොහෙදෝ ගිහිල්ලා ආයුධ ටික අරගෙන ඇවිල්ලා ඉන්දියාව තුල ප්‍රහාරයක් දියත් කරන්න ලෑස්ති
හතර දිනක් ගිහිල්ලා රුපියල් ලක්ෂ 4ට ගොලංගෙන් තාර්ථිකේ රින ඇති ආර්ථිකේ ඒක හිතන්නකෝ ආර්ථික මට්ටමේ කියන්නේ ලංකාවේ ලංකාවේ මිනිසුන්ට හම්බෙලා තියෙන ජීවන මට්ටම ඉතින් ලක්ෂ 4ට මේ නිකන් 2.50ට මේ 2.50ට ත්‍රස්තවාදී වැඩ කරන්න මිනිස්සු හොයාගන්න පුළුවන් කියන්නේ ලංකාවෙන් අපිට ලංකාවේ ආර්ථිකය ගැන සෑහෙන ආඩම්බරයට පුළුවන් මට්ටමක් තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොම හරි මේ දවසේ කියන්නේ මේ අයව එයාපෝට් එකේදී අත්අඩංගුවට ගත්ත දවසේ ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටේ තරඟ සඳහා කණ්ඩායම් තුනක් ඔය කියන අදාළ ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබුණා කියලා ඒ ගැනත් මේකේ සම්බන්ධයක් තියෙනවද කියලා පරීක්ෂණ කටයුතු වලදී හොයලා බලනවා කියලා තමයි ඉන්දියාවේ පොලිසිය කියන්නේ. ඇත්තටම ඉන්දියාව දැන් මේක දිහා බැලුවහම ඉන්දියාව අපිට තව ටිකක් ආධාර දෙන්න ඕනේ මක් කියන්නේ. මාර වැඩේ මේ රට මේ විදිහට ගියොත් එහෙම මේ තව සෙනගෙයි මේ 2.50ට මේ ත්‍රස්ත ප්‍රහාර දියත් කරන්න. එහෙනම් අපි තව ටිකක් කීයක් හරි දෙන්න ඕන තත්ත්වයක් තමයි ඉන්දියාවට මතු වෙන්නේ මං කියන්නේ. තව ප්‍රවෘත්තියක් මං ගන්නවා අද පුවත්පතෙන්. විවාදයට ජූනි 6දා සූදානම් බව ජාජබ කිව්වත් සජබ විවාද දෙකම ඉල්ලයි. දෙකම නැත්තම් බෑ කියලා නැහැ. දැන් ආර්ථික කමිටුව අතර විවාදයට 27-31 අතර දවසක් පක්ෂ නායකයෝ අතර විවාදයට 3-7 අතර දවසක් යෝජනා කරලා තිබුණා. දැන් ඊට පස්සේ ජාජබ ඊ හවස් වෙනකොට 6 වෙනිදා ඒගොල්ලෝ ලෑස්ති බව කියලා තිබුණා. මේ ගැන විමසලා තියෙනවා අද පුවත්පතෙන් කතා කරලා මේ සජබ පැත්තෙන් දාලා තිබුණානේ මේ කාරණේ සම්බන්ධීකරණය කරන්න නලින් බණ්ඩාර මහත්මයව. නලින් බණ්ඩාර මහත්මයාගෙන් අහලා තියෙනවා මේ දැන් හරියෙන් ද විවාදේ එතකොට 6 වෙනිදා තියෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා ඒ අය එක දිනයක් විතරයි දීලා තියෙන්නේ. දින දෙකක් අපි ඉල්ලන්නේ. ඒකෙන් විවාද දෙකක්. මේ අයට සිංහල තේරෙන්නේ නැහැ. අපි විවාද දෙකක් ගැන කතා කරලා තියෙන්නේ. 6 වෙනිදා විවාදය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි ආර්ථික කමිටු විවාදයටත් දින 5ක් දීලා තිනවා. ඒ ආර්ථික කමිටුවේ විවාදයත් අනිවාර්යෙන්ම ඕනේ. මේ අය එක දිනයක් විතරයි දෙන්නේ. දින දෙකම නොකරගන්න. එහෙම එකක් විතරක් දෙන්නේ දෙකම නොවේට තැන්ට වැඩි හදාගන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අපිට ඕනේ විවාද දෙකම කරන්න. ඒ නිසා තමයි අපි දින 5 ගණන් විවාද දෙකටම දීලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා රටේ ජනතාව අන්දවන්නේ නැතුව විවාද දෙකටම දින දෙන්න. අපි විවාද දෙකටම සූදානම් නැතුව මේ එක කඩුල්ලක් මග ඇරලා අනිත් කඩුල්ල පනින්න දගලන්න යන්න එපා. මේ අභියෝගයට මුහුණ දෙන්න යනුවෙන් සඳහන් කළා කියලා තියෙනවා. ඉතින් 6 වෙනිදා ජාජබ විවාදයේ බාර අරන් තිබුණට සජබ ආපහු හේතුවක් හොයාගන්නේ දන්නේ නැහැ. මේක නොකෙරෙන තැනකට තල්ලු කරගන්න අපි බලමු නේද. බලමු දැන් මේ තියෙන විදිහට දැන් විවාදේ නොකෙරුණත් දැන් චුට්ටක් ජාජබ ඉස්සරහට ගිහිල්ලා තියෙනනේ. ඒගොල්ලෝ දින දුන්නා සජබඩේ දින අමතක වෙලා හිටියා. දින ඒ දීපු වකවානුව ඉවර වෙන්න ඔද්දු බිජ්ජ තීරකොට ඒගොල්ලෝ වෙන දින වගේක් දුන්නා. දැන් ඒකෙනුත් එකක් ජාජබ වාර ගත්තාම ආපහු සජබ කියනවා නම් ආයේ දෙකම නැත්තම් බෑ කියලා. ඉතින් බලංගින්ද තමයි තියෙන්නේ. හරි විනෝදාත්මකයි. ඒ ලොකුම මාතෘකාව දැන් ඔය විවාදේ කරනවද නැද්ද කියලා වෙනම විවාදයකුත් පැවැත්තුනානේ. රූපවාහිනී වකරණ ආලිකාවකට දෙන්නව ගෙනල්ලා විවාදය ගැන විවාදය සැරටම යනවා. මං එනවා අරුණ පත්‍රයට. බන්දනාගාර නිලධාරීන් ලෙඩවීමෙන් නඩු දසදහසක වැඩ හිරවෙයි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. බන්දනාගාර නිලධාරීන් ලෙඩවාඩු දාලා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඊයේ දවසේ නඩු දසදහසක වැඩ හිර වෙලා තියෙනවායි කියලා කියනවා. බන්දනාගාර නිලධාරීන්ට වසර ගණනාවක් තිස්සේ වැඩි වැඩි කිරීමක් කරලා නැති බව කියලා. වසර 10කට අධික කාලයක් තිස්සේ වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් තමයි ඒගොල්ලෝ මේ
ගෘහත්‍ය ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ. එයා කියනවා රැඳවුවෙකු අත්අඩංගුවට ගත් පසු පොලිස් භාරයේ සිටින්නේ පැය 24ක් බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවියා දීර්ඝ කාලයක් සිටින්නේ තමන් භාරයේ බවත් ඒ අනුව පොලිසියට පමණක් වැටුප් වැඩි කර තමන්ට වැටුප් වැඩි නොකිරීම බලවත් අසාධාරණයක් බවත් ඒගොල්ලෝ කිව්වයි කියලා තියෙනවා. ඉතින් ඒ ලේසි වැඩ නෙවෙයි, බන්ධනාගාර නිලධාරීන් වර්ධනයක් කළාම නඩු කටයුතු වලට බන්ධනාගාර රැඳවියන් අරගෙන එන්න කවුරුත් නැහැනේ. ඒගොල්ලන්ට සල්ලි දීලා බස් එක යන්න කියන්නේ උසාවිය ගාවි බයින්න කියලා. එහෙනම් බෑනේ, බන්ධනාගාර නිලධාරීන් ඒගොල්ලන් අරන් එන්න ඕනේ. ඒ හින්දා නඩු කටයුතු නඩු දසදහසක විතර කටයුතු හිර වුණා කියලා තමයි කියන්නේ. ඊළඟට මම එනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ යුක්‍රේන විනාශයට අරමුදල් දුන්නත් දේශගුණික විපර්යාස විනාශය වැළැක්වීමට ගෝලීය උතුර කැමති නෑ කියලා මේ ජනාධිපතිතුමා ලෝක ජල සමිතුවේදී සඳහන් කරපු දේවල්. මේ ගෝලීය බදු පැහැර හැරීම් වත්කම් වලින් 10% බද්දක් දේශගුණික අරමුදලට ගන්න ශ්‍රී ලංකාවේ නියෝජනාවක් කියලා තිනවා. 2090 වන විට ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ තවත් වියලි වන අතර තෙත් කලාපයේ තවත් තෙත් වෙන බව ජනාධිපතිතුමා මේ සමුළුවේදී ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඒ කියන්නේ කාලගුණික විපර්යාසවල ස්වභාවය පිළිබඳ උදාහරණයක් හැටියට ඒක දක්වලා තියෙන්නේ. වියලි කලාප තවත් වියලි වෙලා වේලිලා යනවා, තෙත් කලාප තවත් වැඩිපුර එන්න තෙත් වෙනවා. ඒ කියන්නේ මේ කලාප දෙක අතර තියෙන පරතරය එන්න එන්න වැඩි වෙනවා. මේක ඉතාම අහිතකර තත්ත්වයක් කියලා තමයි ඉතින් කියන්නේ. ඒ පිළිබඳ ප්‍රවෘත්තියක් තමයි දිනමිනේ හෙඩ්ලයින් න්‍යූස් එක. ඊට පස්සේ තියෙනවා ලස්සන චිත්‍රපටි කතාවක්. හරි, මේක තනිකරම ෆිල්ම් එකක්. ඕකේ, මම මේ හෙඩ්ලයින් එක කියන්නේ නැතුව ඉස්සෙල්ලා මේ චිත්‍රපටිය කියන්න. හරිද, මේ චිත්රපටිය හරිම ලස්සන චිත්‍රපටියක්. මේක සිද්ධ වෙන්නේ පුත්තලම නගරයේදී. හරි, ඉස්සෙල්ලාම 18 වෙනිදා උදේ පාන්දර කොල්ලකරුවෝ වගේක් වෑන් එකකින් ඇවිල්ලා බීඩි කොළ ප්‍රවාහනය කරමින් තිබිච්ච ලොරියක් නවත්තලා මේ ලොරි රථයේ රියදුරාව පැහැරගෙන යනවා. ඔව්, පැහැරගෙන ගිහිල්ලා රියදුරාට පහර දීලා ඒ රියදුරා සතුව තිබිච්ච මුදල් හා ජංගම දුරකථන කොල්ල කනවා. කොල්ල කාලා රියදුරාව නින්දනීය ප්‍රදේශයේ දාලා යනවා ගිහිල්ලා ගහලා. එයාව නින්දනියෙන් දාලා ඇවිල්ලා මේ කොල්ලකරුවෝ ටික අර වෑන් එකෙන්ම පුත්තලමට ගිහිල්ලා කොට්ටාස රථවාහන අංශයේ, يعني පුත්තල පොලිසිය රථවාහන කොට්ටාසේ නිලධාරීන් දෙදෙනෙක් එක්කගෙන ආපහු අර බීඩිකොල අසුරලා තිබිච්ච ලොරි රථය ළඟට එනවා. ලොරිය එතන දාලා තමයි රියදුරාව ඉස්සෙල්ලා වර්ගන යන්නේ. ඊළඟ රියදුරාවට ගහලා රියදුරාගේ සල්ලි ටිකත් අරගෙන ඊට පස්සේ පොලිසියට ඇවිල්ලා කොට්ටාස රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් එක්කගෙන බීඩිකොල අසුරලා තිබිච්ච ලොරිය ළඟට එනවා. ඇවිල්ලා පොලිස් ආරක්ෂාව යටතේ ඒ ලොරියේ නෑ ඉස්සෙල්ල පොලිස් ආරක්ෂාව යටතේ ලොරිය අරගෙන කැලෑබද ප්‍රදේශයකට යනවා. ඊට පස්සේ ලොරිය තිබිච්ච බීඩිකොල ටික වෙන ලොරියකට පටවලා ඒ ලොරියේ බීඩිකොල ටික පිටත් කරලා ආපහු අර ලොරිය ගෙනල්ලා වෙනත් තැනකින් දානවා. හරි, ඒකේ බීඩිකොල කිලෝ 2500කට ආසන්න ප්‍රමාණයක් උර 84ක අසුරලා තිබිලා තියෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආරක්ෂාව යටතේ මේ රුපියල් කෝටි 2ක් විතර වටින බීඩිකොල තොගේ වෙන ලොරියකට පටවලා හිස් ලොරිය කොට්ටුකච්චිය ජලාශය කිට්ටුව ප්‍රධාන මාර්ගේ දාලා ගිහිල්ලා තිබිලා හම්බෙනවා. දැන් ඒ අර පොලිස් නිලධාරීන් දෙන්න ඇවිල්ලා තියෙන නිලැඳුමෙන් හරි ඒ දෙන්නා දැන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේකට සම්බන්ධ තවත් පොලිස් නිලධාරියෙක් ඉන්න බවට තොරතුරු තියෙනවා කියලා යාවත් දැන් හොයනවායි කියලා තමයි පුවත්පතේ වාර්තා වෙන්නේ. කොහොම හරි ඊට පස්සේ දැන් මේක ඊළඟ බැක් ස්ටෝරි එක ෆිල්ම් එකේ රිවීල් වෙන ඊළඟ කෑල්ල දැන් ඔය කොල්ල කාපු බීඩිකොල ලොරිය තියෙන්නේ. ඔව්, මේ බීඩිකොල තොගය ඉන්දියාවේ ඉඳන් හොර රහසේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආපු බීඩිකොල කියලා තමයි වාර්තා වෙනවා. දැන් ඉස්සර බීඩිකොල වලට ටැක්ස් එකක් තිබුණ නැහැ. පහුගිය කාලේ බීඩිකොල වලට ටැක්ස් එකක් ආවා. ඉතින් ඒ හින්දා දැන් බීඩිකොල ගේනවා හොරෙන්. ඒ කොල්ල කාපු ලොරිය
හොරෙන් බීඩි කොලගෙන ආපු ලොරියක්. ඉතින් එහෙම එහෙම බැලුවාම පොලිසිය ගිහිල්ලා හොරාගෙන් තමයි ඉතින් කොල්ල කාලා දීලා එක අතකට බැලුවා. අපක් ගැන අපිට හිතනවා අඩේ දැන් පොලිසිය යනවාද බීඩි කොල්ල මං කොල්ල කනවාද පොලිසියෙන් ගිහිල්ලා කියලා. නෑ ඒව හොර බඩු වගේක්. ඒ හොරාගෙන් තමයි පොලිසිය කොල්ල කාලා දීලා. එතකොට පොලිසිය ලොකු වැරද්දක් නෑ හොරාගෙන් කොල්ල කාලා දී කියලා බේරෙන්න පුළුවන් ඕන්න. බලන්න කොහොම නොකිවොත් කවුරු හරි. ඒකනේ. සුබ දවසක්. හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත්හසා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.